අනුරාධපුර පොළොන්නරුව ගොවි කලාප දිහා බැලුවාම ගොවි කලාප හැම නිවේස පහකින් දෙකක් හෝ තුනක් වකුගඩු රෝගී එහෙම නැත්නම් පිළිකා රෝගී අද මම ඛේදනීය තත්ත්වයක් දැක්කා ඒ ඛේදනීය තත්ත්ව බොහොම බිහිසුණු තත්ත්වයක් අම්මයි තාත්තයි දෙන්නම වකුගඩු රෝගී තත්ත්වයෙන් මිය ගිහිල්ලා ඉතාමත් පුංචි දරුවෝ දෙන්නෙක් විතරක් ඉතුරු වෙලා තියෙනවා එතකොට වකුගඩු රෝගී තත්ත්වයට හැදුන ගමන්ම ලේ සුද්ධ කරන මැෂින් එකට ගියාම පෞද්ගලික ආරෝග්‍ය ශාලාවකට රුපියල් 25000ක් යන සතියකට ලේ ටික පිරිසුදු කරගන්න. ඒ මිනිසුන් රුපියල් 25000ක් වියදම් කරගන්න බෑ. මරණය අතේ තියාගෙන වක්බර රෝගී හැදුනාන් පස්සේ රෝහල් ගත වෙලා දින ගණන් කරන මරණක. දින ගණන් කරන මරණක. එවැනි ඛේදනීය තත්වයක් උදා වෙලා තියෙනවා. ගොවි කලාපේ ලක්ෂයකට වැඩි වකුගඩු රෝගී. වකුගඩු රෝගීන් ලක්ෂයකට වැඩි. ඒ තත්වය ඊටම ඛේදනීය තත්වයක් මේ තත්වය. අද අපි කතා කරනවා බිහිසුණු තත්ත්වයක් ඇට COVID-19 තත්ත්වය අපි පිළිගන්නවා. හැබැයි ඒ තත්ත්වයටත් ඒ තත්ත්වය හා සමාන තත්ත්වයක් තමයි මේ වසවිස ගහලා මේ පොළොව එහෙම්ම නිසුරු කරලා ඒ වතුර ඒ හාල් ඒ එළවලු කාලා එහෙම් පිටින් මිනිස්සු ලෙඩ රෝගීන් බවට පත් වෙලා තියෙනවා. අසාමාන්‍ය ලෙස වකුගඩු රෝගීන් සහ රෝගී තත්ත්වයන් සහ පිළිකා රෝගී තත්ත්වයන් ඉහළ ගිහිලා තියෙනවා. ඇස්පේන දුර්වල ඇස්පේන තත්ත්වය නැති වෙලා තියෙනවා. ස්නායු දුර්වලතාවයන් වැඩි වෙලා තියෙනවා. මේ තත්ත්වයට ප්‍රධාන හේතින් හැටියට වෛද්‍යවරු පැහැදිලිවම කියලා පර්යේෂණ හැට පෙන්නලා තිනවා ජාත්‍යන්තර පර්යේෂණ හැටින් පෙන්නලා තිනවා මේ වසවිස සහිත තත්ත්වයන් ඇත්තටම ලංකාවේ මේ තත්ත්වය ඉතාමත් උග්‍ර තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ තවදුරටත් මේ රටේ මේ තත්ත්වයට යන්න බෑ මේ තියෙන රසායනික පොහොර සහ කුමිනාශකයන් වල්නාශකයන් තවදුරටත් මේ මහ පොළොවට දියකර හැරීම ඇතුලේ මහා මිනිස් ජීවිත ගාණාවක් විනාශ වෙන්න පුළුවන්. ද මේ වෙනකොට ශාකහා සත්ව කොටස් විනාශ වෙලා ඉවරයි. පරිසර පද්ධතියෙන් දැන් මිනිස්සුන්ට ඒ හානිය අවිල තිනෝ කි බිහිසුණු තත්ත්වයක්. ඒ වගේම ලංකාවේ මේ තත්ත්වයේ පිළිබඳව කරන්න පුළුවන් ද කියලා බොහෝ අය පිළිබඳව තර්ක කරනවා. අපි පිළිගන්න ඕනට ඕන ඇමරිකාව කියුබාවට තහංචි දාපු වෙලාවේ කියුබාව දැඩි තීන්දුවක් ගත්තා. විත්තියට හේතුනහම තමයි තීන්දු ගන්න වෙන්නේ. හොඳ හරි නරක හරි තීන්දුව ගත්තාම ඒ තීන්දුවට මිනිස්සුන්ට අනුගත වෙන්නේ නෝ. අද කියුබාව ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. අද චීනය ඇතුළු ලෝකේ රටවල් කාබනික ගොවිතැනට මාරු වෙලා තියෙනවා. අද 70-40 ලෝකේ දියුණු රටවල් මාරු වෙලා අද ඉතාමත් හොඳ ප්‍රතිඵල නෙලාගෙන තිනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ පිළිබඳව අබමල් රේණුවක්වත් විශ්වාසයක් කරනවා නම් අපි මේ රටේ ආහාර සුරක්ෂිතභාවය අනිවාර්යෙන් ලෝකෙට පෙන්වන්නට වෙනවා. අද මිනිස්සු තේ කර්මාන්ත 160යි තියෙන්නේ 140ක් 30ක් විතර තියෙන්නේ මහා වතු සමාගම් තේ කර්මාන්තශාලාවේ අනිත් ඔක්කොම තියෙන කුඩා තේ වතු ලංකාවේ තේ කර්මාන්ත තේ කර්මාන්තය සඳහා දායකත්වය දරන්නේ 160ක් 70ක්. එතකොට අක්කරයක් දෙකක් තියෙන්නේ වල්නාශක ගහන්න ඕනේ නැ 3-4 දෙක එකතු වුණා නම් අතින් වල්පලයිටික් ගලව ගන්න පුළුවන්. ඒ වල්පලයිටි ගැලවෙන මේ ක්‍රියාවලිය ඇතුළේම තේ කර්මාන්තේ ඒ දළු වැඩි වෙලා කර්මාන්තේ වැඩි දියුණුවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒක ලංකාව විසින් ලෝකෙට අපි තේ කර්මාන්තය ලෝකෙට අපි ආනයනය කරනකොට අපට පුළුවන් වෙනවා ලංකාවේ ඒ සිලෝන් තේ කියන එකේ වසවිස නැතුව කියලා මේ තත්ත්වය ඉස්මතු කරගන්න. ඒ තත්ත්වය හරහා තමයි ඒ බ්‍රෑන්ඩ් එකට තමයි ලෝකෙ ඉල්ලුමක් තියෙන්නේ. වසවිසෙන් තොර තේ ටිකක් බොන්න. වසවිස ගහලු තේ ටිකක් බොන්න නෙමෙයි. අද ලෝකයේ ඒ නිසා අපේ තේ වලට ඉල්ලුම නැති වෙලා තියෙන මේ වස කිහිම නිසා අද ඉල්ලුම් වැඩි කරගන්න නම් මේ තත්ත්වයට වෙනස් වෙන්න වෙනවා. තේ කර්මාන්තයට වඩා වැඩි වශයෙන් මේ කුඹුරු කර්මාන්තේ වී වලට සහ එළවලුට තමයි වැඩි වශයෙන් මේ වසවිස තත්ත්වයන් යොදලා තියෙන්නේ.